පහතුන අදපි කතා කරන්නේ දියුණු වන හැට. දියුණු වෙන හැටික කියන්නේ මහා ධනවතෙක් වෙන හැ කෙනෙකුට හිතෙන්න්නපුළ ඒක නම් හොඳදයි කියල්. ඒකට හේතුව බොහෝ දෙනෙක්ගේ උත්සාහය ලෞකික දියුණුව සල්ලි දේපොල බෞතික සම්පත්. එකත් එක දියුණුවක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආර්ිය ශ්‍රාවකයක් ආරය ධනවතෙක් වෙන්න කොහොමද. ආරය ධනවතාට ආරයේ ධනවතෙක් වෙන් අවශ්‍ය කරන කාරණ හතක් තියෙනවා. ඒවට ධර්මීකැන සත්තා ආරය ධනය. ඒවැන් ධනවත්තුනොත් ආය කවදාවත් දිලින් දෙෙක් වෙන්න නෑ. හැබැයි සල්ලිතියන කෙනාට අද සල්ලිතියනෝ හෙට සල්ලි නැතිවෙන්න පුළුවන්. අද දේපල හෙට නැතිවෙඩ පුළුවන්. අද රජමැදුර ඉන්න කෙනා හෙට මහපාර්ට වැටඩ පුළුව. අද කෝටිපතිය හෙට හිඟන්නෙක් වෙන්න පුළවා. ඒ සියල්ල නැතිවෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වා. මේ තියන බෞතික වස්තුව. ගෙවල්දොරුවල් ඉඩකඩං දේපල යානවාහන, මේ සියල්ල ගින්නට සාධහරනයි. ඒ සියල්ල ගින්නෙන් විනාස වෙලා යන්න පුළුවන්. ජලට සාධහරණයි. ඔබ දැක්ක ස්ුනාමි වගේ විපත්වලි. මහ විශාල මන්දිර කඩාගෙන වැටුණම්. ගෙවල්දොරුවල් යානවාහන මුහුදේ කඩාගෙන සමහර වාහන කෝටි ගඩම් වටින වාහන මුහදේගහගෙන කියා. ඒ සියල්ල නැතිවෙලා ඇන්න පුළුවන්. ඒ වගේම. සාධහරයි භෝමිකම්පාවකි නායාමකින් කඳවල තියෙන ගෙවල්ල හේම පස් කඳුවක්ක යටවෙලා යනවා. බෝමි කම්පාවලිින් විශාල් ගොඩනගිලි කෝටි ප්‍රකෝටි නක් විසාල් ගඩනගිලි කඩාගැෙන වැටෙනු. මිනිස්සු යටවෙනවා. ඊළංඟට සුළඟට සාධහරණයි කියනවා. සුලිසුලං වලින් කුනාට් වලින් මේ සියල්ල විනාසවෙලා ඇන්න පුළු. හෙදකොට අපිට පේනවා මේ බෞතික වස්තුව ස්වභාවික විපත්තලින් විනාස්ස වෙන. ඒවිතරක්න මේ රජුරුවට රාජ්‍ය සන්ත කරගන්න පුළුව. කජජුරුවට ඕන නම් ඕන කෙනෙක්ගේ දේපල ්‍රාජි සන්තකරගන්න පුළුවන් හැකියාවක් එදා තිබටු. එතකොට සමහර වෙලාවට සතුර උපක්‍රම යොදලා තමන්ගේ දේපොල සතුරංගේ අතට පත්කරගන්න කොච්චරණම් දේපල රැකගන්න මොන තරන් දේවල් තියනවත්. හැබැයි බදුරජාන් වහන්සේ පෙන්වා මහනෙන ගිනං සුලගින් ජලින් පොලව ස්භාවික විපතකින් විනාස කරන්න බැරි. කාටවත් හොරෙකුට හතුරෙකුට උදුරගන්න බැරි. සංසාර ගමනටම තමන්ට දනවතෙක් වන්න පුළුවන්. මේ ජීවිතයට විතරක්නෙමේ සංසාර නිවන්දකිනකං තමන්ට තියෙන දනවත්කම. ඒ තමයි සත් ආරය ධනේ. මේ ආරය ධනේ ඇතිකරගන්න කාරණ හතක් බදුරජාණන් වහන්සේ පෙන්න්නු. සද්දහ දනම්. පෙරි දනං ඔත්හප්ප දනං, වේරිය දනං සුත දනං. යාග නම් ප්‍ර්ඥා දනං හැටියට කාරණා හතක් බුදුරජාණන් වහන්සේ පෙන්න්න ලා තියෙන. මේ ධනී ගැන කතා කරන්න කලින් අපි ලෞකික ජීවිතයේ තුළ කෙනෙක් මෙලව කොහොමද දනවතෙක් වෙන්නේ ධර්මානුකූලව කියන කාරණටිකුත් අපි තේරුම් ගන්න උ සහයක් ගම් පිහතුනී කෙනෙකුට කොච්චර උත් සහය තිබනත් උසාහයත් අවශ්‍යයි. උගත්කම තියෙන්නවන්. උපායිශීලී නුවනක් තියෙන්වුව. හැබැයි පෙරපිනත් අනිවාර්රිමක බලපා. දැඟබ හිතන්න අපිට සමාජයේ තුළ දකින් ලැබෙනව ව්‍යාපාර. එක්කම මොත්තේ දෑ සහරු නැකතන පිළිගන්න අපිහිතම හොඳම බුලත් කඩයක් දැම්මත් නැකත බල්ලතමයිටන්ගන්න. මොනදේ පටන්ගත්ත් හොඳම නැකතකට පටන්ගන්න. හැබැයි හැමෝගෙම ව්‍යාපාර දියුණු වෙන්න එතකට අපිට පේනවා කොච්චර දක්ෂවනත් කොචර හැකියාවතිබුණත් මේ තුළ පිර පින කියනක බලපානු. තමන් සසරී රැස්කරගත්ත කරමියන්ගේ සවභාවේ බලපා. ලස්සන්න දේනාවව තින වනිජා සූට්‍රය කියෙල අංගුත්තරනිකාය තික නිපාත්. සාරිපුත්ත මහරහත්තන් වහන්සේ දේශනාව. සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සමහර ව්‍යාපාර තියෙනවා ඒ ව්‍යාපාර ආරම්භ කරලා අපේක්ෂාකරන මට්ටමින් ලාබ ලබන්නබේ පාඩු පිට ගිහිල්ල කඩාගෙන වැටිනු. එතකොට ඒ ව්‍යාපාරය ආරම්භ කරාට කොච්චර දක්ස වනත් මොනතරං හැකියාවති වුණ කොච්චර උත්සාහ කරත්. අපේක්ෂාරන මට්ටමින් ලාබ ලබන්න බැරුව යනු ොන්න ොන්න ප්‍රශ්නඇවිල්ල හරි ඒ ව්‍යාපාරි පාඩු පිටම ගිහිල්ල කඩාගෙන වැටෙනු. ඊළංගට සමහර ව්‍යාපාරතියනු. ඒ ව්‍යාපාර ආරම්භ කරනු අපේක්ෂ කරන මට්ටමින් ලාබ ලබනු. ඒ විදිහට පවත්වගෙන යනොෝ ලොකූ දියුණුවක් කරායන්න බෑ අපේක්ෂ කරන ලාබෙ ලබෙන පාඩුනේ හැබයි ලාබපිට පවත්වගෙන යන් පුළුව. ඒ විදිහයට පවත්වගෙනයනු ඊළඟට පෙන්ගතුනේ සාරිපපුත්ත මහරහතන් වහසේ දේශනා කරනවා තවත් ව්‍යාපාරතියෙනවා. ඒ ව්‍යාපාර ආරම්භ කරාට අපේක්ෂා කරන මට්ටමට වඩා දෙගුණ තුංගුණ ලාබ ලැබින්. බලාපොරොත්තු එනවට වැඩිය ලාබ උත්කෘෂ්ට විදිහට ලාබ ලබනු. එක කඩේ දාලා අවුරුද්ධ දෙෙක යනුට කඩ දායක් පහලවක් දාන. බලාගෙන ඉන්නැති වේගෙන් දනවතෙක් වෙන ඔහු බලාපොරොත්තුනාට වඩා. ඔහුමහිතනෝ මටමික හීනයක් වගේ. චර දියුණනා කියලා මටම හිතාගන්න බෑක. සමහර ව්‍යාරිකව සහර දියුණු වෙච්ච මිනිස්සු ඔවන් සමාජයේ ඇල්ල කියේන ඕවු ඉස්සර ම මේ වගේකෙන්. සමහල්ලාට පාරි බඩුමුට ටිකක් කරගෙන විකුණගෙනග එකකනේ අද විහාාල ව්‍යපාරව ලයිතිකාර. සමහර වෙලාට ගෙදර එක මැසිමක්තියාගෙන රෙදිමහල වික්ක මනුස්සයා. අද ගාමන් ගණනාවක අයිතිකාරෙන්. එතකොට සමර්ග කඩේ බඩු කියරලා, පුංචි කඩයක් දාපු කියෙන, අද කඩ ගණනාවක සමහරලාට ලොකු ලඳ ව්‍යාපාරු අයිතිකාරරි. එදකොට මේ වගේ සමහට ගෙදර එල දෙනගෙන් කිරිටිකාරගෙන ගෙදර පුංචියට ෙරිමුදෝ ලබිකුණපු කෙනා අද කිරිෆැක්ට්‍රී අයිතිකාරේ. එදකොට මේ මට්ටමට බලාපොරොත්තුනාට වඩා සමහරයි වේගෙන් දියුණුව කරයන් සාරිපපුත්ත මහරහත්තන් වහන්ේ දේශනාක නො මේකට පෙර කර්ම විපාකවල බලපෑමක්තියෙන. ඒක බොහම ලස්සන්ට සාරිපුත්ත මහරහත්තන්හන්ස ලපනවා මහනෙනි සමහරයි ඉන්නව කියෙනවා? ඕම්ින්රන්න යන. පින් කරන්න ගිහිල්ලා සෙනකත්තරේ දිගිහිල්ලා සාමී මොනවද වන්නවන උබහන්සල් ඩු පඩ තිනවාවද මොවද මේක කරෙන් ඕන කියල යම් යම් දේවල් බාරගන්න. අපි හිතම සමහරලාට ධනයක් දෙන්න බාරගත්ත. එක්කු දානශලාවක් හදර දෙන්න කියලා බාරගත්තා. එක්කෝ බුදු මැදුරක් හදන්න බාරගත්තා. සමහරය බාරගෙන ඒ අය ඒ භාරගත්ත මට්ටමින් කරන්නේ සමහලාට ලැජ්ජාවහගන්න සහලාට බොහොමලා මේ බාල විදිහට වැඩි කරලා මගහරන. ක්න අපිට දැන් අමාරුයි අපිට මේක කරගන්න අමාරුවයි කියලා එක්ක භාගි කළ අතහරින්. එවැනි පුද්ගලයෝ. සසර යමක් පොරොන්දු නාද හැකියාව තිබිල තමන්ට බැරිකමට නෙමේ සෙනඟ ඉදිරිය පොරොන්දුවෙන්. පිරිස ඉදිරි හාමංකරන්නන් කියලා බාරග. හැබැයි අන්තිමට ඒ අයට වෙන කෙනෙක් ලෞව්ව කරගන්නත් බෑ වැඩේ හරියටට කරන්නත් නෑ එක්ක භාගි කරලා අතහරින්. ම විියදන්රල ාග කල ඉවල්ලා හිතන පාද ොකද ොරුවට මෙචට වේදන් කරන්න මොකද මේවට මෙචර එහෙම හිතල බාල විදිහට වැඩේ කරලා මගහරිනු. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වවා මේවා සංසාහර පුරුදු හැටියෙන්. මේ විදිහට සසරේ ලෝබකම තියාගෙන හරියට දන්පැන් පූජා කරන්න නැතුව භාගෙට පිින්කංකරනකට ඒ බාගෙට කරලා මගහැරපුවයින්. එවැනි අයි සසරි උපහවපං ආත්ම බාවල ව්‍යාපාර ආරම්භ කරෝ අපේක් සාකරන ලාබල ලබන්න බෑකන්. ඒ අයට හැමදාම පාඩු පිට ගිහිල කඩාගෙන වැටෙනු. ඒකට හේතුව සසර ඒ අය දන්දීලතිය නේ විදිහටමයි. අපේක් ච්ච විදිහ ලාපොරොත් වෙච්ච විහට පොන්දු වෙච් විදිහට ඕගේේ යිශ් කරලනේ. ඕ කොහොමරි භාගයට කරලා වැඩ මගහැරලතිය.ඒවැනි අයට සසරි ලැබෙන්න්නේෙත් ඒ විදිහටම තමයිකි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්ස පෙන්ෙනවා සමහරයි. දාානයක් දෙන්න බාරගන්න. ඒ භාරගෙන හිතපු විහට දානනි දෙනු. ගෙල්ලක් හදන්නන් කියලා බාර ගන්නවා. ඒ බාරගත්ත විදිහට මේ ගොඩ්නැගිල් හදල පූජා කරන. සමහර වෙලාට මොන වාරි කා ට හරි බේටිකක් වන්න පුළුවන් ේ තුන්ඩ කිල්ල ම බේ්ිරන්දය න කිය ල්ලගනේ ඒ තුන්ු ඒලතිෙන්නේ තියකට බේ සතිටම බේට්ටි කරගෙනදන ෙහිල පූජක් කරන. සමහර වෙලාට කෙනෙක්කන අනේ නෝනම් මට හල් කිලුවය එකක් අරන්දයනම කාලනේ කිලුව එකක් මරන්දයෙනු. එතකොට ඒ ඉල්ලපු ප්‍රමාණටම තමන් ලබලදනු. ඒවැනි අයි සසරි උපව උපං ආත්ම භාාවල ව්‍යාපාරයක් ආරම්භ කර සාරිපුත්ත මහරතන් වහන්සේ පෙන්න්නවා. ඒ අයට තමන් සසරී දීපු විදිහට ලැබෙන්. ඔවුන් අපේක්ෂ කරන විදිහට ඔවුන් ආරම්භ කරට පස්සේ පාඩුවවිඳඉන්නේ ලාබ ලැබෙනව හැබැයි විහාාල ලාභයක් ලබන්න බෑ ඕවන්ට එක පාත්වගෙනයන්න පුළුවන් විදිහට. ඔවුන්ට ලාබ ලැබෙනවා. ඔවුන් පාඩු නැතුව යම් ලාබයක් තු ලාහිතනි පවත්වක නියාගන් හැකියාව ලැබෙනවා. ඇයි ඔවුන් දන් දුන්නා දුන්නේ. ඒ ප්‍රමාණීම්ම ඔෝන්දුන වැඩිපුරදුන්නේෑ ඒනිසා වුන්ට එක පවත්තගෙන යන්න ලැබ නේ විදිහට මයි කියන. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා සමහරයි බලාපොරොත්තු වෙලා පොරොන්දු වෙනට වදා උක්කෘෂ්ට විදිහට දම්පින් අංකරන. ඔවුන සමහර වෙලාවට දානයක් දෙනකොට. ඔවුන් බලාපොරොත්තුනාට වඩා පොරොන්දුනාට වඩා උපරිමෙන් දන් දෙෙන. අපේදම කවර හරිකයන අසරන කෙන කනේ නෝනාමවු ම බේ්ි ගන්න විදියක් නෑ මට මේ ොස්තර බේටික දුන්න. ඒට මේ බේට්ටිකරන්දය මහලාට බේත්තුන්ඩ තියනෙන සතියක හැබැයි මාසකට බේට්ටි කරන්දින. සමහර කෙනෙක් ඇැල්ල ඉල්ල නේ නොන කාලන ක හාල් කිලෝ එකක් දෙන්න එක්කො එක බිස්කට්ටි එකක් කරන් දෙයෙන. එකයි ඉල්ලන්න හැබැයි හාල් සමහර වෙලාවට කිලෝ දහයකවරයක් දෙන. තව ෝලුත් අරන්දින අමතර තව ගෙදර දරුව ඉන්නවද කාලාලද බීලද ක කියේ හල් අඩුගාන කෑමටිකක් දෙනවා. ගෙදර තිය කෑමටි කර දෙනවා. ඒ දිහට සසරි දන් දෙෙනයි. ඊළඟට දාානයක් දෙන්න ගියත් භාරගන්නේ දාන විතර හැබැයිත අඩුපාඩු හොේලා බල ඒ හදලා සමහර වෙලාවට එවන් වහන්සේලාට සිවුරු පිරිකර පොරොන්දු වෙලාන්න හැබැයි දානෙත් එක්ක මේ වත් කරන්න ඕන මේ අඩපාඩු හොයන්න නේ මහල්ලාවට ඒගේ. සමහරයින්නවා මෙම්පින්කමක් කරන වනන් එතන පිළියම් කරලා වැලි අතුරලා තීන්ත ගාලමින් හැමදේමක් මේ වදාල දේ වන්නේමේ. තමන් බාරගෙන තියෙන පින්කම විතර අපිකම කටින පින්කම. යා ාරගත්තේ කටින පිින්කම් විතරයි එයාට පිින්ක විතරක් කරන්න පුුවන් හැබැයි යතන අඩු පාඩුහේලා ල එක්කෝ සාහලාාවක්තිී නොනන්ගේ වහදලලා ීන්ත ගාල හුණු පිළියන් කරලා කඩිච්චතැන් පිතර කරලා එන මිනිස්සුන්ට අත් කන්න බොන්න දීලා. එදකොට මේ වගේ තමම් බලාපොරොත් වනාට වඩා උපරිමෙන් පින්කංකරන්. සාරිපපුත්ත මහරත්තන් වහන්සේ වදල් මේවා සංසාර පුරුතු. එවැනි සසර පුරුදු ඇති අය උපවපං ආත්ම භාවල ව්‍යාපාරයක් ආරම්භ කරු. ඔවුන් බලාපොරොත්තු වෙනවට වැඩිය සිය දහස්ගුණෙන් ලාබ ලබනො. ඔවුන් සමහර වෙලාවට එක කඩයක් දාගත්තයේ බොහොම අමාරුවේ හැබැයි අවුරුද්දත් දෙහක් යනකට දැන් කඩදායක් ඉතරතියෙන. ඔවුන් පටන්ගත්ත පුංචියයට හැබැයි බලාහක නින් ඇද්දී විශහල් ව්‍යාපාරිකයෙක් වෙලා හැම පැත්තෙෙන් ඔහුට හිතුවට වඩා සිය දහස්ගුණයකින් ලාබ ලැබෙනු. මේ විදිහට දියුණුව කරායන්නේ තමන් සසරි වපුරපු දේවා. නිසා මතකතියාගන්න අපි යමක් වපුරනවද ඒ වපුරණ දේ අස්වන් ලැබෙනකොට ඊට වඩා වැඩි යාදිසං වපතේබේ ජන් තාදි සංහරතයේ පලංකින යමක් වැැපිරුවද වපුරපු දේ අස්වන්න ලැබෙන්නේ වපුරපු ප්‍රමාණෙන් නෙමයි මතකතියාගන්න ඔබ එකාබෑටයක් නම් පැළකරන්න ඒ හටගන් අඹ ගහේ එක ගෙඩියක් නෙම යෙන්නේ ගෙඩි සිය දහස් ගනම් හටගන් එක වීයටයක් විසිකරාට පස්සේ වී කරල් පිටින් හටගන් ඒ වගේ ඔබ මක් වපුරනවාද වපරණද අස්වැන්න ලැබෙන්නේ සිය දහස්කුනේකින් අස්වැන ලැබෙන අකුසල විපාකත්තේ වගේ. සමහර කරමේ විපාක ආත්ම සිය දහස්කනං විදෝ විදෝ සසරය අරගෙනය නො. සමහර වෙලාවට ඔබ අහල ඇති ජාත කතාව සඳහන් එෙනවා එලුවෙකුගේ බෙල්ල කපල ආත්ම පන්සීයක් ඉපදීපති බෙලි කැපු කෑවගේ එකක්ගගේ බෙල්ල කැපුුයි හැබැයි තමන්ට ඉපදීපදීපදීපදදි ආත්ම පන්සීයක් බෙලි කැපුු කමින්. සසරි විපාක ගෙවන්න වුනා දැම් බලන්න මුගලම් මහරහතන් වහන්සේ කල්ප ගණනාවකට පෙර. තමන්ගේ අන්ද දෙමව්පියම් මහ වනාන්තරයක් මැදින් අරගෙන ගෙහිල්ල බෝසත්කාලි පාරමී පුරණක ආත්මික වෙච්ච සිදීමක්. හොරු ගහන විදිහයට දෙමවපියන්ට පොළුවරින් ගහලා මරණයට පත්කරා. ඒ ආනන්තරි අකුසලේ කල්පයක් අපායි විපාක දුන්න. හැබැයි මහ වනන්ත්‍රී මැදින් අරගෙන ගිහිල්ල හොරු ගහන විදිහයට පොලුවලින් පහර දුන්න. එදා එක ජීවිතයෙක්. හැබැයි අපරාපරිය වේදනය කර්මයක් හැටියට උපෝපන් හැම ආත්මේකම ගුටිකකා පොළු පාරවල් කකා මරණයට පත්වෙන්න වනා. තමන් සසරි පාරමී පුරාගෙ නැවිල්ලා ප්‍රහත්වෙලා ඉරදිවන්තියන්ගෙන් අග්‍ර හැබැයි උන්හන්සේට පිරිනිවන් පානආත්මෙ පන්සීයක් වටකරගෙන පොළුවලින් ආර්ද්‍යවලින් පහරදුන්න. එදකොට අපිට පේනවා එක ආත්මේක කරපු කර්මවිපාකයක් සසරි නිවන් දකිනකං. අපරාපරිය වේදනය කර්මයක් හැටියට නිවන් දකිනකන් සසරි විපාකදුන්. එනිසා මතකතියාගන්න අකුසලයක් වනත් වපුරනවාගේ සිය දහස්ගුණේකින් ලැබෙන. ඔබ පින්කරත් එහෙම ඒ පිනත් ඔබ වපුරනවා වගේ සිය දහස් ගුණේකින් සසරි විපාක ලැබෙන. එනිසා පිංගතුනේ ඔබ සසරේ වපුරපු දේවල් තමයි ඔබස්වැන්න නිෙලන්. ඒනි සඔබ පුළුවන් තරම් පින්කරන්න දම්පින්කංකරන්න චුල්ලකම විවංග සූත්‍රය බදුරජාන් වහන්සේ පෙන්න්නනවා කෙනෙක් පොහොසත් වෙන්නත්? නෙක් දපත් ව න්න හේතුවක් හැටියේ. බුදුරජාන් වහන් සිතර පෙන්වා සමහරු දන් දෙන්නන්නේ නෑ ලෝබයි. දන් දෙනකත් වලක්ව වන. දෙැන ෙනට බන්න දෙන්න පමකට තු බලමේ දුක්වින්නල හම්පරගත්තේ ඒ කාට දෙෙන්න කියලා දන් දෙන කෙනටත් නින්දා කරන. එතකට එවැනි අයි තමම් මසුරුකමෙන් ලෝබකමෙන් ඉන්න විතරක් නෙමෙයි. අන්න අඒවත් ඒ අයගේ පිනටත් අකුල් හෙලලා අන්නයිවත් පිනේ වලක්වන. එවැනි අය උප උපන් ආත්ම බාවල ොහෝම දිලි අ වෙලා පදින. යම් කිසි හේතුවකින් පොහොසත් පවුලක ඉපදුනක් සමහර වෙලාවට උපදිනකොටම ගෙවල් ගිනිගත් අය ගැනු බහලඇත් ලෝසකක ජීවිතේ වගේ. මහා දනවත් පවුලක උපන් දවස ගෙවල් ගිනිගත් පවුලපිටි මහපාරට වැටන්. සමහරයි කියනවා මෙන්නමල් මේකනාගේ කරුමෙ. පුදුම කරුමයක් පුදුම පවකාරයෙක් කියය. ඒවගේ සසරි විපාකදින දේවල්තියෙන්. ඒ නිසා තමන් සසර වපුරපු දේවල් තමන්ටස්වවැැ ලැබ ේවිේ. ඒග රජාන්හසේ ල්ලකම ං ස ර්ට පෙන්ෙනවා සමහර දන්දේනවා පින්ංකං කරන. අනොන්ට උදවපකාර කරන නැති ැරියට පෙහිට වෙනවා. එවැනි අයේ සසරි උපූ පං ආත්ම භවවල බොහොම පොහු සත් අයි වෙලා උපදින. තමන්ට සියූප පසේටික ලැබෙනවා පිංගතුන ගිහිජීවිතෙත් එෙමයි පැවිදි උනත් එහෙම. බොහොම ලස්සන කතාවක් තියෙනවා මේක තියනෙ සුමනාසූට් සුමනසූට සඳහන්වින්න දිවියලෝකින් ආපපු. කමාරරුන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහසේ කාලි මේ කොසල් රජ්ුරුවන්ගේ නැගනයක් තමයි සුමනා. මේ රජ්ජුරුවන්ගේ බිසවගේස දේෝපොට්ට්‍රයෙක් පිලිසිඳගත්. අනෙක් දෝපොට්්‍රය දිවිය ලෝකයෙන් චොත වෙලා මේ මාලිගායම වැඩකාරියගේ කුසේ පිලිසිඳගත්. එක්කම දවසේ දරුව දෙන්න ඉපදුනාා මාලිගා. හැබැයි මේ දෙන්නා පෙර පින්ඇති කාශිව බුද්ධ ාසනය පැවිදි වෙලා හිතවඩපු දිවිය ලෝකයි දංඟාකු දෙන්නේ. ඒ සසරි භාවනා කරපු පිනට පුුණේ ඉරදදිියක් හැටියට ජාතිස් මරණ ඥානය උපදින කොටම පිහිටලා තිබුණ. මේ දරුව දෙන්න එකම දවස කොසල් රජරුවන්ගේ මාලිගාව ඉපදිච්ච දරු දෙෙන්නේ. එක දරුවේ රජ්ජරුවන්ගේ රාජකුමාරයෙ කැටියට අනෙක් දරුවා මාලිගාවි සේවේ කරන්න වැඩකාරයියක්ගේ දරුවෙ කැටියට එදාම ලැබුණ. දැම්ම එකම දවස ලබිච්ච දරුව දෙන්නා කාම්බරයක නිදි කෙරෙව්. රජජුරුවන්ගේ රාජ කුමාරය, රත්තරන් තොටිල්ල නිදිකරවලා තිබ. ඒරන්ට ලාගන්න. එදාම මාලිකා වැඩකාරයියකට ලැබිච් දරුවත් ඒ කාම්බරේම නිදිකකිරෙවවා හැබැයි බිමිකම් පැදරු කැඇල්ලත් දාලා බිමතමයි දරුව නිදිකිරෙව. ටික වෙලාලවකට පස්සේ මේ දරෝ දෙන්න නින්ද ඉඳලා ඇහැරුණා මේ දරුවෝ දෙන්න නින්දෙෙන් දැක්කේ තමන් දෙවියලෝකෙන් චුත වෙනනාආකාරි. පෙරපින දරෝ දෙන්නා ඒ මොහොතේම නින්දෙෙන් අවදි වෙලා බලනකොට. ජාතිස් මට ඥානේ පහවෙල කෝ එකට දිවියලෝකෙන් චුතවෙේ චනිචක් කෙනනා කියලා වටපිට බලනකොට දැක්කා රත්තරන් තොටිල්ලක නැලවි නැලව ඉන්න පුංචි දරුවේ. ඒදරුවත් හැරිල බලෝ කෝමගේ යාල්ව දිවිලෝකෙන් චුතවෙේ බලකට මෙන්න පැදරු කෑල්ලක බිමයින්න උඩු ැලි ඇත අනාාගෙන තව පොඩි දරුවත්. පෙර හසර පින කියන්නන්නේ ඉපදිච්චකමන් කතාකරා කලේ දේශනාව තියෙනවා. හැබැයි ඒ වෙලාවේ සුමනාව. මේ දරුව දෙන්න බලන්න කාම්රයටනවා. සුමනාව කාම්රේ දොරළඟට එනකොට මේ දරුවෝ දෙන්න නින් දෙෙන්න්න ඇහැරල කතාාවෙන්. මෙන්න මේ දරෝ දෙන්නගේ සංවාදය ඇහනු. දරෝ දෙන්නා කතාවෙන පෙර දිවියලෝකින් ආපු හැටි පෙර කරපු පින්කං ගැන දෙන්න කතාවෙනකොට මේ කතා වහගෙන හිටපු සුමනාව. තේරුම් ගත්ත මේ නං මහාපිංඇති දෙන්නේෙ. දිවියලෝකෙන් එකට චුතවෙච්ච දරෝ දෙෙන්න්න. කාරණී තේරුන් අරගෙන බුදුරජාණන් වහන්සේ ළංඟට ගිය. ගිහිල්ලලා සුමනාව. මේ කරුණු හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේගේෙන් ප්‍රශ්න වැලක් අහනු. ඒ ප්‍රශ්න වැලට බුදුරජාන්හන්සේ පිළිතුරු දෙන්න මේ විදිිය. පෙන්ගතුනි මේ දරුව දෙන්න කාශ්‍යප බුද්ධ සාහසනයේ පැවිදිවෙච්ච යාලුවදයන්න. හැබැයි එක සාමීන් වහන්සේ නමක් සාරානීය වතපුරනු. සාරාණීය වත කියන්න උන්වහන්සේ හුදේ පාන්දර පින්ඩ පාති වඩින්. ඒ පින්ඩපාති තමන්ට වලදන්න නෙමේ. තමන්ට ලැබෙන දානෙටි කරගෙන. නෙක්වාමන් වහන්සේලා යි ආරම ලට ගිලකන අද පින්ඩ පාති ලබච්චනති ස්වාමීන් හසේ ඉන්නවද මෙන්න අදමන් පින්ඩ පාතිකරගෙනාව. ඔබහන්සේලා වලදන්න කියලා තමන්ගේ පිඩ පාත දාානි්ි නෙක් වාමන් වහන්සල පාත්තරවලට බෙදලන. එහම බෙදලදේ ආයි වෙලාවතිනවා අයි පිින්ඩ පාති වඩිනු. ඒදාානච්ි කරගෙනන ගිල හල් ගලං ඔච්ච මන් වහන්සේට දානනි ලබුණනද මෙන්න අදමන් පින්ඩ පාති කරගෙනාව කියලා අන්න තම නික බෙදලදේ. ඒඟට ලාවත න්වනන් ඉරාවරට යන්න ආයිත් පිඩ පාති සමහරලාවට තමන් පින්්ඩ පාති කර කර අනුන්ට දන්දීලා තමන්ගේ දාානෙන ටිකත් නැති වෙන. තමන්ට වෙලා ඉරාාවට ගාට පස තමයිට පින්්ඩ පාති කරගන් දෙයක් නෑ තමන්ගේ ධානවෙලත්න ඒ හතුට දන් දෙන. ඕක ධර්මී සඳහන්වෙනි සාරානීය වත පිරුණ එකඇන්න පැවිදි ජීවිතය තුළ පැවිදි වෙලා බණභාාවන කරාවිතරක් න මේ උන්හස දදුන්. ඉ පා හිල්ල මන්ට ැබච් දානටි නිත්ත අයට දන්දන්න. අනෙක් ස්වාමීන් වහන්සේ භාවනාවම ඇලි වාසය කර. උුණහන්සේ උදට බණ භාවනා කර දෙන්නම සිල්ුවත් ගුණධර්මපුරනො හැබැයි. එකක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් හොදට දන්දුවන්. අනිත් කෙනා බණ භාවනා කරගෙන හිටිය. මේ දෙන්නට මාර්ග පල්ල බන්න බැරිව. මේ දෙන්න නම පැවදි ජීවිතය ගුණධර්මපුරල මර නිමත්තේ දිව ලෝක ප පන්. ැයි පින්වතුන අර දෙවලෝ ඉපදිච්ච දෙවියවරු දෙන්නා එක සමාන විදිහයට දෙවුලෝ ඉපදුන්නේෑ. අර පින්කරගත්ත කෙනා සාරානීය වතපුරපු කෙනා මහේශාක්්‍ය දෙවිවරු අතර. බොහෝස් හැප සම්පත් අධික දිවිය විමානක පහල වුණ දෙවිකෙනෙක් හැතියට. අර බණභාවනා විතරක් කරලා පින්කරගන්නේ නැතුග භාවනාව ඇලේ සිල්වත්ත වාසයකරපු කෙනා දිියලෝක ඉපදනාා දේවත්තේ හැබැයි අල්පේශාක්ක්‍ය දේවතාවක් හැතියට. ඒ තරන් ලස්සන විමානයක් නෑ උන්හන්සේටත් දිවිය සැප සම්පත්තියන නමුත් අච්චර විශල සැප සම්පර් නැතුව දිවිය ලෝකඉපතු. මේ දෙන්න තමයි දෙව්ලව බොහෝකාලයක් ඉඳලා අපේ ගෞත බුදුරජාණන් වහන්සේ පහල වෙන්නකට දෙව්ලොව මනලවටෙන්. හැබැයි පින්හතුන අර පින්කරගත්ත කෙනා. රජජුරුවන්ගේ රාජ කුමාරෙ හැටියටයි මහේෂාක්ක්‍ය දේවෝ විමානයෙන් චුතවෙලා. මේ දෙවරු දෙන්න එකට දදිව ලෝකෙන් චුතව වන. සි කරගත්ත කෙනා ඉපදදුනේ මහේෂාක්‍ය දේවතාවක් හැටියට චුතවෙලා ්‍රාජ්ුරුවන්ගේ බිසවක කුසෙන් රාජකුමාරය කැටියට ඉපදන. අනික් කෙන පෙර භාවනා කරලා තියනවා හිතවඩපු කෙනෙක් හැබැයි පින් කරලනෑ. දිවියලෝකෙන් චුතවනත් මාලිගායම වැඩකාරියකගේ කුසෙන් තමයි දරුවෙක් හැටියට ඉපදනේ. පෙරහසරි භාවනා කරපු පිනට මේ දරුවෝ දෙන්නට ජාතිස් මන්න ඥානී පහලවන්. මෙන්න මේ දරෝ දෙන්න තමයි කතා කරන අර සුමනාව දක්කේ. සුමනා බදුරජාන් වහන්සේ ළඟට ිහිල් අහනවා මේ කුණ ක්කෝම සුමනාව තේරුම් අරගෙන. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දරුව දෙන්නෙක් ඉන්න. මේ දෙන්නගින් එක්කෙනෙක් හොඳට පින් කරනවා. අනික් කෙන පින්කරන්න ඇතුව සිිල්වත්ත බණ භාවනා විතරක් කෙදිලා ඉන්න. මේ දෙන්න දෙව්ලවගියොත් වෙන සක්තියනවද කෙලැව්. බුදුරජාණන් වහන්සේ වදාල සුමනාවනි වෙනසක්තියනවා. පිංකරගත්ත කෙනා දෙවියන් අතර බොහෝ සැපසම්පත් ඇති මේෂක්ක්‍ය දවතාවෙක් වෙලා පහළවෙන. පින්කරගන්න නැතුව විදර්සනාවෙන් නිවනට භාවනාවිතරක් කරකරහිටපු කෙනා. දෙව්ලව ඉපදු නොද. එයා අල්පේශාක්‍ය දේවතාවරු අත්තට දේවත්තයෙන් පහලවෙන වක. සුමනාව සාදු සාධ ස්වාමීනේ මම ඒ කාරණි ඒ විදිහට පිළිගන්නවා. පිනට අනුව දෙව්ලෝ වෙනසක් වෙනවා කියලා මම ඒක පිළිගන්න ව කිය. සුමනාව මත් අහන ස්වාමි මට තව ප්‍රශ්යක්තියනවා. ඒ තමයි මේ දෙන්න දිවියලෝකෙන් චුතවෙලා. මනුස්සලෝකෙටාවත් මනුස්සලෝක වෙන සක්තියනවත්. බුදුරජාණන් වහන්ස වද සුමනාවනි වෙන ක්තියනව. හර පින්කරගත්ත කෙනා දෙව්ලවින් චුතවෙලා මනුලෝටාවත් රජ පෞුලක සිටු පවුලක බොහෝ සැපසම්පත් ඇති බොහෝ දනවත් පවුලක කිව උපදින්. පින්කරගත්තේ නැති බණභාවනනා විතරක් ඇලි ගැලී හිටපු කෙනා. දෙවලින් චුතවෙලා මනුලව ඉපදදුනත් බොහම දුප්පත් ඇක පිනා අඩු නිසා බොම කරදර බාදා ඇති. බොහොම අසරන පවුලක දුප්පත් පවුලක තමයික්වැජි උපදී. හෙදකොට සුමනාවකිනව සාදු සහධ ස්වාමීණී පිනට අනුව දෙවලවත් මනුලවත් වෙනස්කං ඇතිවෙනවා කියලා මං ඒක ඒ විදිහටම පිළිගන්න ස්වාමීනිි මට තව ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි මේ දෙන්නම සියලු සැපසම්පත් අතැහැල්ල පැවිදි වෙන. රජ පවල ඉපදිච්ච කොමාරයි. ි පැල්තඒ ප ච්ච කමාමරයයි දෙන්නම පැවිදිවෙනවා. දැංඔප දන්නවා පැවිදිවෙනකොට කුඩා වූද මහත් වූද ඥාතීන් සැපසම්පත් මේ ගිහි නාම ඔක්කොම අතැහැල්ල පැවිදිවෙන්. පැවිදිවනාට පස්සේ දෙන්නගේ මතට ලැබෙන එකම දේවත් පාත්තර දෙකක්. තුන් සිවරා. හිස මුඩු කරලා පැවිදිවෙනවා. දැන් දෙන්නම පැවිදිවනාට පස්යාර තමන්ගේ ගිහි ජීවිත ධනදහරන්නේ සැපසම්පත් මාලිග ඔක්කොම අතැල්ලතියෙන්. දැන් දෙෙන්න්නටමතියෙන්නේෙ තුන් සසිවරයි පාත්තර. සුමනාාව වහන ස්වාමීනී පැවිදිවෙච්ච දවසීනා දෙන්නගේ පැවිදි ජීවිතය වෙන සක්තියනවා අදකි ැහු. බදුරජාණන් වහන්සේව දළ සුමනාවනි වෙනසක්තියෙනවා. ඒ වෙනස තමයි පංකරගත්ත කෙනෙක් පෙරපින් ඇති කෙනෙක් පැවිදිවුණු එයාට පැවිදි ජීවිතයේ තුළ සිව්පසේටික බහුලව ලැබෙනව කියියෝ. එයාට කවදාව දානෙටික වරදින්නේ. සමහරලාට යා හිතනුවටත් වඩ උපරිමෙන් යාට දන් පැටික ලැබෙනු. එයාට කුටි සෙනසුන් වරදින්නේ. කොහේ ගියත් හොඳ කුටි ආරාම සෙනසුන් උදව්පකාර කරන්න පිරිසයාට ලැබෙනු. ලෙද දදුකක් වුණනා කෙළ යාට බෙහෙත් හෙට්ටිකරදින්නේ. එයාට උපරිමෙන් බෙත් හෙට්ටික ලබෙනු හොඳ වෛද්‍යවර මුණ ගැහැනු ළඟදේ තමයි එයාට සිවරු පිරිකර වරදින්නේ. ගයාට හොඳ වටිනාසිවුරු පිරිකරයායටට ලැබෙනු. භික්ෂුවකට අවශ්‍යයේව චීවර පින්්ඩ පාත සේනාසන ගිලම් පස. මේ සියූ පසයේ උපරිමෙන් ලැබෙනවා පෙරපින්කරගත්ත කෙනාත්. බුදුරජාණන් වහන්සේ වද සුමනාවනි පින්කරගත්තේ නැති කෙනෙක් පැවිදිවුණුත් පෙරපි නැත්නං. එයා පින්ඩ පාති ගියත්වයායටට ධානැටික වලකින. එයාට බොහෝ වෙලාවට රළු දෙයක් ගොරෝසු දෙයක් දානැටික හැටියටක් ලැබෙන් ඒයාගේ පෙරපි නාඩු නිසා ලෙද දුක් ුණනත් ෙතක් හත හරරියට ලැබෙන්න්නේ හොඳ වෛද්‍යවරෙක් ුණ ගහෙන්න. බොෝ දුක්විඳලා දුක්විඳල තමයි ඒ ලෙඩේ සනීපරගන්නවෙන්. ආරාමික හිටියත් එතන දායක අන්ගේ ප්‍රශ්න හාමුදුරුන්ගේෙන් ප්‍රශ්න ඉන්න තැනින් එලෝනවා හරියට කොටියක් නෑ නින්දා පහස බොහෝ කරදර බාදා මැද්ද තමයි. කුටියක් හදාගත්තගේ කොහෝ මහරි පුංචි කුටියක් ගහක් හරි කඩාගෙන වැටෙනකුටියේ. ඔයන් හරි කොස භාවික විපතා. යන යන තැනයාට ප්‍රශ්න. හරියට සවරු පිරිකර ලැබෙන්නේ. බොහො අමාරුවය විසිකල දානටෙඩිකෑඇලිකතු කරලා පාන්සකුල චීවරයයක් තමයි හදාගත්. එඒකට මන්ගේ පැවිදි ජීවිතය තුළ පැවිදයකට අවශ්‍ය චීවර පින්ඩ පාත සේනාසන ගිලම් පසකෙන් සියව් පසේටි කහරියට ලැබෙන්න්නේ. හැබැයි පින්කරගත්තේ නැති කෙනට හරියයට ලැදතු කක් ුණන ේතක් නේ සසිවරක් රයට ලැබන්න හ විසිකලදාාතය ෙදිිකෑල් ලින් හෝම ගරෝස ල ස රක් හදා ගන්න වෙන. හරියට කොටියක් නේ ධානෙි ලැබ ඔබ දන්වා ලෝස හහාමුදුරු. තැන් බලන්න රහත් වන. සීවලී මහරහත්තන් වහන්සේ ලෝසක මහරහත්තන් වහන්සේ අතර කොච්චර වෙන ක්තිබ්බද කියල. තමන් සසරි වපුරපු දේවල් තමන්ටස්වවැන්න ලැබේ පැවිදි වනත් ඒක වෙන ශක්තියනු. බුදුරජාන්හන්සේ වදල් සුමනාව පැවිදිවුනත් වෙනශක්තියනවා. සුමනාවකිනව සාදු සාහධ ස්වාමිණ ම ඒ එකකත් ඒ විදිහටම දරාගන්න. සුමනාව ඊළන්ගේ ප්‍රශ්නි තමයි ස්වාමීණි භාගතුන් හන්සේ දෙන්නම්. කෝමහරි වීරිය වඩලා පැවිදි ජීවිතයේ තුළ සීල සමාධි ප්‍රඥාව වඩ රහත් වෙන. ඒ දෙන්න අඔුතු මරහත්වයට පත්තුුණොත්. ඒ අරහත්වේ වෙන සක්තියනවද. අන්නේ එතනති බුදුරජාන් වහන්සි වදා සුමනාව එතන දිනම් වෙන සක්නෑකී. ලෝසක මහරහතන් වහන්සේට හත් වුන සීල මහරහතන් වහන්සේට හත්තු වනා. ඒ රහතන් වහන්සසිල්ගේ නිර්වාණ දහත්තුවයි වෙනසක් නෑකි. හැබැයි නිවන් දකිනතෙක් යන මාර්ග තුළ පින්කරගත්තකි නට සැපසම්පට්ටික ලබෙනවා නිවනරා යනතෙක්. පින්කරගත්තේ නැතිකිෙනා බොහෝම දුකසේ තමයි නිවන කරා යන්නතියෙද. අන්නේ නිසා නිවන පිණිස, ධර්මාබෝධය පිණිසේ යන ගමනේ නිවන් දකිනකං ඔබෝ දනවතෙක් හැටියට යන කාරණ හතක් තමයි අදෝබට කියලදේ. ඒ තමයි සද්ධාව. හිරි ඔත්හප්ප විරිය සුතතියාග ප්‍රඥා මෙවට ධර්මයකැනෙ සත්්ධ හාරය ධනයගැන. පිහතුනේ සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. සද්දහා දනම් ඔබ සද්ධාවෙන් ධනවතෙක් වේ. ඔබ නිතර බුදුගුණ හිතනවන. ඔබ ධර්මියය ගුණ හිතනවන. ඔබ සඟගුණ හිතනවන. ඔබ අවබෝධයෙන් තිසරණී පැමිණි කෙනෙක්න තිසරණය පිහිට ප කෙනෙක් නම් ඔබ ඇත්තටම සද්ධාවෙන් දනවතෙක්. ඔබ සද්ධහ ධනය ඇතිකෙනෙ. ඒනි සඔබ සද්ධහාවෙන් දධනවතෙක් බවට පත්තේෙන්. ඒම සද්ධාවෙන් ධනුවත්වෙච්චි කෙනාගේ සද්ධාව කිසිම විදියකින් වෙනස් කරන්න බැබුදුරජාන් වහස වදලේක හරියට ඉන්්‍ර කීලයක් වගේ. පොළොවෙේ ගැඹුරට හාරලා හිටවපු ගල් කනවා. කුළුණ සතර දිසාාවෙන් හුළං හැම්වා කියලා ඒ කුළුණ හුළගින් කඩාගෙන වැටෙන්නේ. පුළුණ හෙළවෙන්න. ඒ වගේ කාටවත් වෙනස් කරන්න බැරි ආකාරවී සද්ධාව. අච්චල සද්ධාවක් හිතය ඇති කෙනෙක් වෙන් ඒ සද්ධහ බුදු හාන්දුරු පින්ව දධනයක්. ආරි ්‍රාාවකයාගේ ධනයතම් මොකද සල්ලි වලින් කරන්න බැරි දේවල්තිය. සුගති යන ඔබ කොච්චර ධනවතෙක්කුණා. ඔබ කෝටි ප්‍රකෝටි ගානක් සල්ලි ගොඩගහලා. ප්‍රත්තරන්ගේ ඉස්සර රන්ද්‍රදිී මුතුමැනිින් ගොඩගහල ඔබ කියනවා මෙන්න මේ සල්ලිතිික මේ ප්‍රන්ත්‍රදිී මුතු මැනිික්ටිකාරගෙන අනමාව සුගති යවන් පුළුවන්ද පුළුවන්කමක් නෑ. එයා කොච්චර සල්ලි හම්බ කරත් එව මෙලවට විතරයි. එයාගේ රද්‍රදිී මුතු මැනික් සල් මෙලවතහැල්ලා යන්න වෙනවා. අක්කර සිය දහස් ගනම් මගේ මගේ කියලා ඉඩකඩන් තිබනත්. මොන තරන් ගොඩනැගිලි හදාගෙන අහස උසට ගොඩනැගිලි හද රත්තරංඟාපු මාලිගාවල හිටියත්. මැරුුණට පස්සේ ඒ සියල් අත හැලදාල යන්න වෙනෝ. පරලවටේ කිසිම දෙයක් කරගෙන යන්න පුළුවන්කමක්නේ හැබැයි පිංවතුන පරලව පිහිට පිණිස පවතින්නේ. බුදුරජාන් වහසේ පෙන්වා. අනුගාමික පු්්‍ය නිධානයක්. සසරෙන් නිවන් දකිනකං. තමන්ගේ පසු පස සෙවනඇල්ල වගේන පුුණ්්‍ය නිදාානයක් තමයි. ඒ නිසා සද්ධාවයිෙන් ඔබ ධනවත්තුනොත් ඒ දනී මෙලවින් අවසන්වෙන්න නෑ ඔබ මැරුණ කෙලේ සියල් ඔබට දාලයන්න වෙන්නේ. ඒ සද්ධාව ඉන්්‍රිය ධර්මයක්, සද්ධහා ඉන්්‍රිය. සද්ධාව ධර්මාවබෝධය පිස බලධර්මයයක් නවා. තමන්ට නිවන්න අවබෝධය පිණිස බලධර්මියය සේක බලයක් ඒ නිසා ඒ සද්දහා ඔබව ධර්මාවබෝධය කරාරගෙනයනවා සුගතිගාමීව ඔබ නිවන කරගෙන යනවා. ඒනිසා මේ ලෝකයේ ධනවත්වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සංසාර ගමනට නිවන්දකිනකන් ධනයක් රැස් කරන්න නම් සද්දහ ධනය රැස් කරන්න. ඔබ සද්ධාවෙන් ධනවතෙක්වෙන්. ඊළඟරයේ තමයි හිරි ඔත්තප්ප දෙකක් එතන. හරි කියන්නේ පවට තියන ලැජ්ජාව පංගතුනී පවට ලැජ්ජාවක් නැති කෙනා ඕන මකුසලයකට පෙළමෙනු. ඔත්තප්ප කියන පවට තියෙන බයි මේ දෙක දෙක් වුුණනාට දෙකෙන්ම තමයි කෙනෙක්ව මේවා ලෝක පාලක ධර්ම හැටියට පෙන්න්නනවා. කිරි ඔත් අප පවට ලැජ්ජාවයි පවටතියෙන බයයි. මෙන්න මේ දෙකින් තමයි කෙනෙක් සීලවන්තෙක් කරන්න කෙනෙක් ගුණ ධර්ම ඇති කෙනෙක් බවට පත් කර. ඒ නිසා බුදුරජාණන් වහන්ස පෙන්නනවා ආර්යා ශ්‍රාවකයාට සංසාර ගමනේ තියෙන ධනවත්කමක් තමයි පවට ලැජ්ජාව එක ධනයා. ඊළට ඔත් අපප්ප කියැන පවට තියෙන බය එක ධනයා. අන්නේ ධනවත්කොමො බැති කරගන්න. ඒ බලන්න සමාජි සමහර සල්ලි සල්ලි කියලා නොඒ පවට ලැජාවක් නැතු මහා දුරාචාර ව්‍යාපහර වලින් හම්බ කරන්නට පෙළඹෙන සමහර වනික කතාවටිෙන බල්ලෝ මරල හරි කමන්නන්නේ මට සල්ලි යෙන වනක් කියලා. එතකොට ඒ වගේ සමහරු සල්ලි වෙනුවෙන් තමන්ගේ අම්මතහත්තහරි කමන්න පවල දෙන. එතකොට මිනිස්සුයේ මට්ටමට සහෝදරකං ඥාතිකං දෙමවපියඕනත් මක් සල්ලි වෙනුව. සමහර තමන්ගේ බිරිද සල්ලාායන්ට ිකුණු ප ිනිස්ස ගැන හලා ඇති සල්ලිෙනෙන්. එදකො මනිස්සුන්ගේ ගුණධර්ම ඒ මට්ට පිරිහිලා පිරිහිලා මිනිස්සු මේ බෞතික මෙලවට විතරක්. මේ ලැබෙන දනය වෙනුවෙන් මිනිස්සු සත්තුවන් ටන්තය බවට පත්තෙනු. හැබැ ඒ කිසිම දෙයක් පරලෝට ගෙනියන්න පුුවන්කමක්නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ සංසාර ගමනට නිවන්දකිනකං නිධානයක් හැටියට. අපිට සංසාර ගමනයේ නිධානයක් රැස් කරන්න පෙන්නවා. ඒ කාරය ශ්‍රාවකයාගේ ධනවත්කම සප්තාරය ධනයට අයිතේ දෙවනි කාරණය තමයි හිරි පවට තියන ලැජ්ජාව. තුන්ගනි කාරණය තමයි ඔත්තා අපප කියන්න පවට තියන බය මෙන්න මේ කරුණු දෙකෝ බැති කරගන්න. ඊළගේක බුදුරජාණන් වහන්සේ පෙන්නවා විරිය. වීරිය තාම වැදගත්දයක්. සත්තිෂ් බෝධිපාක්ෂික ධර්මාතර බුදුරජාණන් වහන්සේ මේ වීරිය එකඒක වචනවලින් හැබැයි මේ වීරිය නිවන් අවබෝධය පිරිි සවශ්‍ය වීරිය ස්ථාන ගණනාවක බුදුහාදුරු පෙන්නවා. ඔබදන්නව සතර සම්මයක් ප්‍රදාන වීරී එතන කතාවවෙන්නේ නෝපන් අකුසල් නෝපදවන්. ඔපන්නන්නාව වකුසල් ප්‍රහණය කරන්න වීරිය ගන්න. නෝපන් කුසල් උපදවන්න වීරය ගන්න උපන් කුසල් දියුණු කරන්න වීරයගන්න. ඊළඟට ඒ වීරියම ඉන්ද්‍රිය දරමයක් හැටියට පෙන්නවා විරිය ඉද්‍රිය. ෙගේ ජවිත ධර්මාවවබෝධය පිණි ඇති කරගන්න අකුසල් ප්‍රහණය කළක් කුසල් දියුණු කරගන්න නතිකරගන්න වීරිය ඉන්ද්‍රයක් හැටියට දියුණු කරන්න කියලා. පංච බලධර්මවල විරිය බලං එක බලයක් තමන්ට ධර්මාවබෝධය පිණි සාරය ශ්‍රාවකයාට වීරිය බලයක් ඊළඟට බොජ්ජංග ධර්මවල විරිය සම්බොච්ජන්ගේ. ඒ වීරිය නිවන අවබෝධ කරගෙන දවුණ කරකට ඒ ොච්චන් ධර්මය. ආර් ස්ථානික මාර්ගයේ තුළ සම්මා වායාම හැටියට කතා කරනවා. ඒත් ඒ වීරිය මයි. එදකොට කෙනෙකුට අපිට පනව නිවන් අවබෝධය පිණිස මේ ීරිය කොච්චරණං උපකාරවෙනත්. එක තැනක බුදුරජාන් වහන්සේ මහා හත්ති පදෝකුම සූත්‍රයි. බදුරජාණන් වහන්සි පෙන්න්නම් මහනන මේ මහපොළොුවේ ඇවිදගෙන යන්න සත්‍රයන්ගේ පාසලකුණු අතර විශාලම පියවර සටහන්න පිහිතන්නේ හස්තියකට. ඇතගේ පාසලකුණට ඕනම සතෙක්්ගේ පාසලකනු ඇතුල් කරන්න පුළුව. ඒ වගේ තමයි මේ ලෝක කුසල් දහම් කියලා යමක් ඇදද. ඒ සියල් අප්‍රමාදී භාවේ කියෙන වචනයට ඇතුල්වෙනව කිය. අප්‍රමාදී භාවේ කැන වීරිය. මේ වීරියෙන් තමයි සියලු කුසල් දහම් දියුණු කරගන්න තිය. දැන් ඔබහිතන්න සිල්රකින් බනක්හන් භාවනාවක් කරන්න දාානයක් දෙන්න පිනක්කරන්න කාටහරි උදව්වක්කුපකාරයක් කරන්න යහපත් කටයුත්තක යෙදෙන් මේ හැමදේකට මවශ්‍යයි වීරිය. ගනිෙකුට මේ වීරයේ කුසල පැත්තට අකුසල පැත්තට තියන වීරිය නෙමේ සම්මාවායාමේ ගැනම කතා කරන්න මිත්‍යවායාම තියනු. මිනිස්සු වීරියෙන් පුළුවන්තරං වීරිය යුදෝලා අනුන් වනසන්න සැලසුන් හදනු. සමහර වෙලාවට බූම් බහදන්න මද්්‍රවය මත්කුඩු හදන් ඊළඟට ඔබ මතකතියාගන්න ලෝකයේ. මිනිස්සු වීරියෙන් අකුසල් වපුරෝනු. ඔබ දන්නවා සමහර වෙලාවට ලෙඩරෝග වපුරලා. බෙහෙත් වෙුණන සමාගම් ලෝකෙතියෙන්. ඊළඟට අවිාවිද යුද්ධ වපුරනු. මිනිස් අතර දවේශයේ වපුරලලා යුද්ධ ඇතිකරෝලා ආවිධ ටික විකුණගෙන ජීවත්වෙනු. එෙකොට ඔවුන් ීරියන් සැලසුම් කරන්න ඒවා. ඒළඟට මිනිස්සුන්ට ෙඩරෝග වපුරනු. හදලා බෙහෙට්ටික විකුණ ගන්න සමහරලාවට කෑම විකුණ ගන්න. අද වර්තමාන මේ මතුවෙලාන ඒක රෝගපීඩා සත්තුවන්ගේ. සමහර වෙලාවට කෘමිනාසක ටික විකුණ ගන්න. සමහරලාවට සත්තු බෝකරන සමාගම්තියනලෝ එකක බැක්ටීරියාවර්ග එක දිලීර එකක පණු මේ සත්තු හැටියට මේවා බෝ කරලා ඒවට අදා පෘමිනාසක ටික විකුණග එතකොට මේ වගේ මේවටත් වීරයක් තියෙන්නො හැබැයි ඒවා සම්මාවායාමනම ඒ මිච්චාවායම කෙලි අපායගාමී කර්ම රැස්වෙන නිරේගාමි අකුසාල් රැස්වෙන තමන්ටත් අන්නයටත් ටටටත් සමාජයටත් අයහපත පිණිස හේතු වෙන දේවා. එතකොට ඒ වගේ දේවල්වල මිනිස්සු අකුසල් රැස් කරත් බුදුරජාණන් වහන්සේ පෙනක් කුසලයට යහපතට ඇති කරගන්න වීරිය ඒ වීරියෙන් රැස්වන්නේ මෙලවට විතරක් නෙමෙ සංසාර ගමනටම නිධහනයක්. ඒනිසාඒ ආර්ය ශ්‍රාවකයාට ධනයක්, සප්තාාරය ධනය ඊළංග්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වා සුත දන. දහම් දැනුව එක ධනයක්. ඒ නිසා ධනයක් රැස් කරන වගේ. සල්ලි එකතු කර ගන්නවා වගේ දියුණුුවෙන් ඕනෑ කියල නස්සේෙක් සතන් සතී රුපියලෙන් රුපියෙන් එකතු කරලා සමාහලාට කැටවල දාලා පුංචි දරු එකර බැංක පොත්තවල දාලා ැමට මෙචරක් තින ච්චරක් තිනවා කියලා මිනිසු ංච කාලීනං ඉතුර පුරදු කර. ඒවගේ පුංචි කාලිනං ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්වෙන්. පොත පත කියවන්න. දාහම් දැනුම රැස් කරන් ආසාවිෙන් රැස් කර. නිතර බනහන් බනපොත් පත් කියවන්න. කු සල් ලකුසල් පිම්පාව කර්ම කරම්ඵල හොඳනරක මේ දේවල් ඔබ ඉගනගන් ඔබටම කාලයක් යනකොට තේරෙයේ ඔබ කොච්චර දනවත් කෙනෙ ඔබ සුතවත්කමින් ධනවතෙක් බවට පත්තේ ඇසූ පිරූතැන් ඇති කෙනෙක්කෙ පිංහතුින් බුදුරජාන් වහන්ස වදාලා සප්ත ආරයේ ධනය තුළ දහම් දැනුමෙන් පොහො සත් කෙනා දහම් දැනුමින් දනවත් කෙනාව කාටව රවට් අන්ඩබේ අපි දන්න්නම සමාජයේ තුළ ධර්මී නාමෙන් අධර්මී පැතිරෙන. මෙන්න මේකයි ධර්මය කියලා මිනිස්සු කොච්චරනං අධර්මීට හවෙලා නොමග යැනවද. මෙන්න මේකයි සම්මාධි්‍යය කියල මනිස්සු මිත්‍යාදෘක්ෂයට හුවල්. දහම් දැනුම නැති දහම් දැනුමින් දිලිතු කෙනා. ඒක දිලිදුකම. දහම් දැනුමින් දිලිදු ක කියෙන මිත්‍ය දුෂ්ටි රල්ලග හරිී ලේසි යා සම්මාධත්‍ය අදුරන්න එත්න මිත්‍ය දුෘෂ්ටි අ රන් ලත්න. හම් දැනුමින් දිලිදු කෙනා. ධර්මයට හුරගන්න ලේසි ධර්මේ දන්නේ ත්න ධර්මය දන්නෙත්න. එයා ධර්මය කෙල් අල්ලන්න අධරමින් සම්මාධිත්‍යය කලේ අහුුවන්න මිත්‍යාදුෘෂ්ටියයට අන්න එනිසා දහම් දැනුමෙන් පොහු සත්වෙන් දහම් දැනුමින් ධනවතෙක් වෙන් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්වෙන් පාටවත්තේ දැනුම හොරකං කරන්න පුලුවන්කමක් මේ ඔබේ දැනුම සුලිසුනකකින් විනාස කරන්න බෑ ඔබේ දැනුම සමහර වෙලාවට කෙනෙක් දහම් දැනුවෙන් ඇසු පිර තැන් ඇති කෙනෙක් ුුණට පස ගංවතුරකින් ගින්නකි සවභාවික විපතකින් විනාස කරන්න බෑ. අපිහිතම ඔබව දැනුමක් තියෙන කෙනෙ. ඔබ මැරිලා සුගතියගියයාකිල් ඒ දැනුමෝබට උපකාරන. බණපද ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය පුරදු කරගත්ත කෙන ධර්මය හොඳට ඉගනගත්ත කෙන. දිවියලෝක ඉපදිලා එයාට දෙවියන් දෙවියන් දහම් සාකච්ඡා කරනු ඇහනකොට. බනපදයක දෙක ඇහෙනකොටයාට මතක් කෙනවා. ආ ම මේ දන්න දේවල්. මං කවදාහරරි මේව දැනගෙන මංම අනුසලෝක ඇදම පොරුදු කරානේ. මේ මන් දන්න දේවල්මන මේ දෙවුරු කතාවේ. තමන් දන්න තමන් පොරුදු කරපු දේ මන්ට බණපද එක දෙක් ඇහෙනකොට මතක්කෙ. ඒ නිසා පිංහතුනේ දහම් දැනුමෙන් පොහොසත්වෙන්න. එක සංසාර ගමනට නිධානය. ඒ ධනවත්කම මෙලවෙන් අවසන් වෙන්න. නිවන් දකිනකංගේ ධනය ඔබට උපකාර කරනවා. ඊළඟ ධනයේ ධනවත්කම තමයි ්‍යාග සම්පත්ති දන්දීම. කුට හිතන්න පුළුවන් දෙන්න දෙන්න අඩුවෙනවන කියලා. හැබැයි ඔබ දන්දෙනවා කියන්නේ ඔබ සංසාර ගමනට පොහොසතික් වෙනවා. ඔබ සසරගමනි ධනවත් කෙනෙක් වෙනවා පිංහතුනී ලෝභකම මසුරුකමෙන් ඔබ කොච්චර යමක් රැස්කර ගත්තාත් ඔබට මෙලවට විතරයි. ඒ කිසි දෙයක් පරල වරගෙනයන්න පුළුවන්ක මක් නෑ. බුදුරජාන් වහන්ේ වදාල මිනිස්සු ජීවිත කාලිම දුක්විඳලා දුක්කිහිඳලා ස්ථාවර නිධාන ඇස්කර. ස්ථාවර නිධාන කියන්න මහ පොුවේ පිහිටි වටිනාගේ වල්දරෝවල් දේපොල මොකක්හරි ගොඩ නැකිල්ලක්හදනවා ඉඩමක් ගන්නවා. ඒවයි ස්ථාවර එකට හේතු ඔබ යන යන්න තැන ඔබට උත්සගෙන යන්න පුළුවන් මක්නේ නෑදෑගෙදරකයන ව කියල ඉඩම උසන් යන්න බෑ ඔබේ ගේ උත්සගෙන යන්න බෑ ඒ පොළො පිහිටි ස්ථාවරයි. හැබැයි උට වටිනා කියන ඔබට මෙලව. මේ ජීවිතය ඔබට ප්‍රයෝජනවත්වෙන දේවා. ඒවට කෙනව ස්ථාවර නිඳහන්. ඊළඟට ජංගම නිාන. මනිසු ඇැස්රනවා යනයන තැන ගෙනියන්න්න පුළුවන් වටින අවස්තුව සල්ලි රන්්‍රදේමුතු මැනි. ඔබේ බැංකුපොට්ටි, පොත ගෙනචෝ තෝන බැංකුකින් සල්ලිගන්න පුළු සමහර වෙලාට හත්ත රම්බඩු ටික ෑකේ හරිදාගෙන හදදිසි කරදරයක් වෙච වෙලාකක් පැනගන්න පුළු. කවදාහරි මට මේක උපකාරවයි. කවදහරික සල්ලි කරලා අඩු අඩු අනුගස්තියාගන්නවත් බැරිියය කියල කෙනෙකුට හිතෙන්න පුලු හැබැයි ඒ ඔක්කොම මෙලවට විතරයි. මැරුට පස්සේ පරලවට ඔබේ රත්තරම්බඩු ටික, ඔබේ රන්ට්‍රදී මුතු මැණි හම්බකරගත්ත සල්ලි ටික පරලවට ගෙනයන් පුළුවන්කමක්න ඒය මෙලවයි අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් දන්දෙනවා කියලා කියන්නේ සංසාරයට නිධානයක් තැන්පත් කරන වගේ. ඔබ දානයක් දුන්නොත්, ඒ දානෙ විපාක මෙලවට විතරක් නෙවෙෙන් නිවන් දකිනකන් ලැබෙනවා. මතකතියාගන්න මේ දේශනා ආරම්භේදී ඔබට සෙහිපත් කරා. යමක් වපුරනවද වපුරණට වඩා සිය දහස්කුණින් අස්හැන ලැබෙනු. ඔබේ කාමගෙඩියක් පොළවෙ හිටේවොත් ඒ අඹ ගහෙෙන් අමගෙඩි සිය ද හස්ගානක් ලැබෙනවා. ඒ වගේ තමයි දන් දෙෙන කෙනාට සසරේ ආයු වර්ණ සැපබල ප්‍රඥාතියේ ආත්ම සියගනල් ලැබේ. දා නානිස බුදුහාන්ත්‍ර පෙන්වේ සතෙකුට කෑමටිකක් දුන්න දෙන්නේ එක කෑමටිකක්. අප හිතම් බල්ලෙකුට කෑම පිංගානක්ද න්න කියෙල් දු එක පිංගානයි. ආත්ම සීයක් සසරේද. ආයු වරණ සැප බල ප්‍රඥාදිය ලැබෙන. හෙතකොට වැපිරුට වැඩිය සිය දහස් ගුණයකින් ආත්ම සිය ගණනක් කාණ සංස ලැබෙනවා. එළකට බුදුරජාණන් වහන්සේ වදාලත් දිලින් දෙකුට අසරන්නේෙ මිත්‍ය දෘෂ්ටිකෙක්වෙන්න පුළුවන්න්න ඔහු දුසීලෙක් වෙන පුළුවන්. අනේ පව් අසරණයා කියල කෑමටිකක් දෙනවා. ආත්ම දාහ කාණ සංස ලැබෙනු මිත්‍ය දෘෂ්ික වඋත් ගුණ ධර්මයක් ඇති කෙනෙකුට කෑමටවේ ලත්දවන්නොත් කුසගි නිවාග ආත්ම දස දහස කානි සන්සය. ක් ලෞකික සම්මාධිත්්‍යයේ පිහිටපු සිිල්වත් කෙනෙකුට. සිීලවන්තයකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම ලක්සයක් ආනි සංසයිකය. ආරය මාර්ග ගමන් කරන ශ්‍රාවකයන්ට දෙන දානය අනන්තයි අපමේයයි. ඒනම් ඔබට පේනවා. ඔබ වැපිරුවට වැඩිය සිය දහස්ගුණයකි. සංසාරයේ කල්ප ගනං ආනිසංස ලැබෙනු. අන්නේ නිසා සංසාර ගමනටම නිධානයක් රැස් කරනන්න. ඔබ සසර ගමනේම පොහොසතෙක් බවට පත්වෙනවා ඔබ දන්දෙන මන. ඒනිසා ඔබ ඔබේ ශක්ති පමණින් දන්දේ. අනුන්ට උදඋපකාර කරන්න ඔබ හම්බ කරනදේ පිනට දහමට යොදවල්. ඒ ඇැස්කරගන්න පින හිත හිතා සතුට වෙන ම මේ වගේ පින්කරා මේ වගේ පින්කර. ඒක ඔබ සසර ගමනට නිධානයක් තැන්පත් කර වගේ සංසාර ගමණනි ඔබ දිලින් දෙෙක් වෙන්නේ. ඔබ සසර ගමනනි පොහොසතිෙක්. සෙවනඇල්ල වගේ ඔබේ පසු පස ඔබ දී දාන පා ො පස්සෙන් එෙනවා. ඒනිසාාව පුළුවන් තරන් සප්තාර්ය ධනය තුළ ත්‍යයාාග සම්පත්තියෙන් ධනවතෙක්වෙන්. ඉල්ලඟට බුදුරජාණන් වහන්සේ වදාළ පඥ්ඥාදනන්. ප්‍රඥ්ඥාවෙන් ධනවතෙක් වෙන්න පිංගතුනේ සමහරය ප්‍රඥ්ඥාව කියන්නේ ධර්මය නුවනින් විමසල ඇතිකරගන්න වැටහේ. සමහර වෙලාවට අපිහිතම ජීවිත කාලිම පොත්පත් කියවල කියවල කියෝල කියෝලා විභාග පාස්කරල් සමහර වෙලාට සාහිත්‍ය පැත්තෙෙන් ලොක ැනුමක් ඇති කරග. සමහර වෙලාවට යා සෞන්දර්ය පැත්තෙක් මහාචාර්රයක්ක වෙන ආචාර්වරයක්ක. එක්කෝ යා ගනන් හදලා ඒ ගනිතක්‍රම ඊළඟට ඒතියෙන න්‍යයන් ඉගෙනගෙන ඉගනගෙන ඒව ඉහලටම ඉගෙනගෙන එයා ගනිත පැත්තෙෙන් මහාචාර්වරයෙක් වෙනවා. සමහලාට වෛද්‍ය පරීක්ෂණ කරනවා නිදි මරාගෙන මහන්සේනවා පොත්්පත් කියවනවා නොය ක්‍රී සරචි කරනවා ඊ ළඟට එයා රටාටවල්ෝල ිහිල අධ්‍යාපනය ලබන උපාදි ලබල එයා සෞඛ්‍ය පැත්තින් එයා වෛද්‍යවිද්‍යාවෙන් අලු සොයා ගැනීම් කරලා මහාචාරය ඉහලටම හිත දියුණු කරගන්න ඒ පැත්තේ. හැබැයි මතක තියාගන්න ඒ දියුණුව ඒ දැනුම මරණින් අවසන් වෙන. එවට ධර්මී ගැනෙ අංග සමනිධාන්, උගත්කම කුසලතාාව දක්ෂතා ඒ අංග සමනිධානය. ඒ අංග සම නිධානයක් මරණනින් ගිවරයි. බහිත අන්න මහාචාරවරය. මැරි ලායි මනුස්සලෝකෙම ඉපදනත් ඒ දැනුමයිව රයා ුඩ ැිියත්තට මළමුට් කරග අඩාගෙන ඉන්න පුංචි දරයි. අයන් ආයන්න්නේ දන් කියල දී ලාහෙමත් පෙරපාසැල්ලියවල අකරලිය ලාහෙමත් ඒේ දැනු මතිකරගන්න. ඒමනං අපේ දැනුම කුසලතාවේ අපි පොත්පත් කියල විභාග පාස් කරල ලෞකික දේවල් ගැන ඇතිකරගන්න නුවන මෙලවට ප්‍රයෝජනවන්. මේ ජීවිත ඔබ? මැලන ං කාලබීලා ජීවත්වෙෙන්න ඒ දැනු බුද්ධිය ඔබට උප කාරෙනවා. හැබැයි ඔබ ප්‍රඥ්ඥාව දියුණු කරගත්. ඔබ ගැමරු ධර්මය නුවනින් විමසලා ප්‍රඥ්ඥාව දියුණු කරගත්තොත්. ඒ ප්‍රඥාව සසර පිරිහෙන්නේෙ නෑ. ඔබ දන්නවා කෙනෙක් මේ ජීවිතයේ ප්‍ර්ඥාව දියුණු කළ සෝවාන්නුනු. එඒයා උපදිනකට පුත්ජනෙක් වෙලානෙේ උපදින්නේ. සෝවාන වෙච්ච කෙනාගේ දැනුම. ක්කාාවිදිච්චි විචිච්චා සීලබ්බත පරාමාස ප්‍රාණී වෙච්ච කෙන ආ උපදිනකොටේ පිහිටනවා කියෙන එකක් වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මාබෝධය පිණි ඇතිකරගන්න ප්‍ර්ඥාව පිරිහෙනෙ නෑ. ඒ සසර ගමනේ සංසාරයට ඔහුට ධනය. එයා ඒ කාන්තන්ගේ ප්‍රඥ්ඥාවෙන්යුක්ත කෙනා සුගතිගාමීව සූවාන් වෙච්ච කෙන ආත්ම හතක් ඇතුළත. ඒ ප්‍රඥ්ඥාව තවතවත් දියුණු කරලා පරිපූර්ණ කරගෙන රහත් වෙලා පිරරිණිවන් පානු. ඒ නිසා දරමාව බෝධය පිණිස් ඇතිකරගන්න නුවන ධර්මේ විමසල් ඇතිකරගන්න ප්‍රඥ්ඥාව සසරි පිරිහෙන දෙයක් නෙමෙයි. ඔබ මේ කයත හැරිය කියයි ප්‍රඥාව පිරිහෙන්නේන ඔබ අයමත් දෙවලුවව ඉපදුනත් ඒ නුවන ඇතුවමයි ඔබ පහලවින්. අන්නේ නිසා ප්‍රඥ්ඥාවෙන් ධනවතෙක් පවට පත්තේ. ඔන්න ඔඒ කියන කරුණු හතෙන් ඔබ දනවත් වුණොත්. ඒ ධනවතා මේ ජීවිතේ සමාල්ලාට ඔබ මේ ජීවිතේ ද හම කර ැ ට ලකුගේ අදදුරත් නැති කෙනෙක් ව ඩපුළල යාහන නැතිෙනෙක් වෙන්ඩ පුළුව. හැබයි මතක තියාගන්න ඔබ සද්ධහාවෙන් දනවත්න. පවට ලැජජාබයි හිරී ඔත්තත් පෝලින් දනවතෙක්න. ඔබ ධරමවබෝධයට වීරී ඇති දනවතෙක්න. සුතධනයේ දහම් දැනුමෙන් ඔබ දනවතෙක්න. ති්‍යයාග සම්පත්ති අනුන්ට උදවක කාර කල දම් පැදීල රැස්කරගත්ත පිණෙන් දනවතෙක්න. ධර්මබෝධය පිණිස ප්‍රඥාව යුදෝල ප්‍රඥාවෙන් ඔබ දනවතෙක්න. ඔබ තමයි මේලෝක ඉන්න දනවත්ම කෙන. ඒ ධනවත්කම මෙලවට විතරක් නෙමේ. ඒ දනවත්කම ඔබ නිවන කරාම සසර අරගෙන යනවා. නිවන් දකිනකං ඔබ දිලින් දෙෙක් වෙන්නෑ කවදාව. ඒ නිසා ඒ විදිහෙ දනවතෙක් බෞ්ට පත්වයන්න සංසාර ගමනට දනවතෙක්වෙන්. ඒ නිසා නිවන් දකිනතෙක් සසරයේ. ඔබ පසු පස සෙවනැල්ල වගේ ඇල්ලා. ඔබට ආයු වරණ සැප බල ප්‍රඥාදීස් ලබාදින්. ඔබෝ සසරි නිවන කර අරගෙන යන, ඒ මහාපුුණ්්‍යය නිධානයක හිමිකාරය බවට පත්තේ. සංසාරි ධනවතෙක් බවට පත්තෙන්. ආරයා ශ්‍රාව කියයන් අතර, බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය බොහම දනවත්. ඒ දනවත්කම සද්දහා දන හිරිදන ඔත්හප්ප දන, බිරිය දනං සුත දනං ්‍යාග දන ප්‍රඥාදනං කියෙන මෙන්න මේ දනවත්කමෙන් දනවතෙක් බවට පත්වෙලා. මේ ලබච්ච මනුස ජීවිත අවසන් වෙන්න පෙර ඔබ හැම දෙෙනටම ලෞකික ලෝකෝත්තර දෙලෝම දියුණු ඇතිකර ගන්න මහන්සිගත් සමාරු විතන්න මෙලොව සල්ි ටිකක් කම්බ කරගන්න ඉඩමක් ගන්න යනවාහනයක් ගන ච්චර මෙලෝව විතරයි පරලෝ ගැන හිතන්නේ එනිසා මෙලෝ පරලෝ දෙලෝම දියුණුව ගැන හිතක් මෙලවත් ධාර්මිෂ්ටව දියුණුව කරයන් සද්දා හිරිය ොත් අපප විරිය සුතතියාගේ ප්‍රච්ඥා ඇතිකරගත්ත කෙනා පරොව සංසාර ගමනේම දනවතෙක් බවට පත්තයෙන්. ඒ පිනිස් ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව නිවන් අවබෝධය පිණසම. සංසාර ගමනයේ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට සප්තාාරය ධනයෙන් ධනවතෙක් බවට පත්වීව පිණිසම්. ඔබ හැම දෙනාටම උපකාර වේවා වේවා කෙල අපි ඔබ තාාශීර්වාද ප්‍රාත්තනා කරනු. අද මේ ධර්මස්ත්‍රවනනිින් ඔබ රැස්කරගත්ත සියලුප පින්. සියලු දෙවියෝ සාදු කාරදිදිී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසරදුකින් අතමි දේවා කියල සාදු කල දෙවියන්න පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවර නාශිරවාද. ඔබ හැමතිනාටම ලැබේවා 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 ලපියෝඔ ආශිරර්වාද ප්‍රාර්ථනා කර.